Sri Lanka Vamadiriyan Saracen. ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් සමගි ජන සන්ධානයේ සංවිධානය කළ 44 වෙනි ජනරැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේදී පැවැත්වුණා. එම සන්ධානයේ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් ඇතුළු පිරිසක් මීටෙක්ව සිටියා. අද බලන්න අන්රජා නායකත්වයක එකතු වෙන අය විවිධ කාරණා මත තමයි එකතු වෙන්නේ. ඈතින් බලපුවාම දර්ශනේ සුන්දරයි. හැබැයි මතක තියාගන්න මේ අයට විවිධ අදහස් තියෙන්නේ. අන්රජා නායකේ කොට්ටා සභාවේ ඉන්නේ රස්සියා දුකාරයෝ මං පහරන්නෝ නැත්තම් කසිප්පු කාරයෝ. එකපාර කරපු වැරද්ද මේ ටෙස්ට් කරලා රට විනාශ කරපු එක දෙවන ටෙස්ට් කිරිල්ල කරන්න එපා. ටෙස්ට් කරන්න පුළුවන් රටක් නෙමෙයි අපි ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ හොඳම කණ්ඩායම ශක්තිමත්ම කණ්ඩායම වැඩ කරන පුළුවන් කණ්ඩායම උගත් කණ්ඩායම ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා මේවල් මල්වට්ටියට අත ගාලා මේ රට නැවත ශක්තිමත් කරන්න එකතු වෙන්න කියලායි අපි මෙතනදී ඉල්ලන්නේ. දැන් අනුර කුමාර කියන්නේ වැඩකාරයෙක්ද? එයා වැඩකාරයෙක් නම් එයාට හම්බුණා ඉතිහාසයේ අපේ නායක හාමුදුරුවනේ එතෙක් මෙතෙක් තිබුණු ලොකුම අමාත්‍යංශේ කුෂිකර්ම වාරිමාර්ග මහවැලි ඉඩම් පසු සම්පත් ඇමතික. මෙයාද යට දුන්නා චන්ද්‍රිකා නෝනා. අනේ මාස 14යි 15 හිටියේ මේ සෙට් එකම ඇමතිකන් හතරම දාලා ගියා. මට ඔබතුමාලා කියන්න ඒ වගේ දෙවන්ත අමාත්‍යංශයක් කරලා කෙරුවයි කියපු එක වැඩක් කොහේ හරි තියෙනවද? එක වැඩක් නැහැ. දැන් මෙතන යහපතේ අපේ හාමුදුරනේ බින්ගිරිය දිනව 2018 මම නියෝජ්‍ය ඇමතිරෙක් හදපු විදියට හදපු අක්කර 1000ක අපනයන සැකසුම් කලාපය. ඒ නිසා අන්න අපි කරපුවා තියෙනවා නුර. අනුර කුමාරලාට වැඩ බෑ. මේ රටේ ජනතාවට ඕනනම් කයිය නායක කෙනෙක්. අනේ ගිහිල්ලා ගහන්න අනුර. කයිය නායකලා මෙතන නෑ. මෙතන ඉන්න වැඩකාරයෝ. අද අපේ රට මහා ප්‍රපාතයකට වැටලා තියෙනවා. මහා වලකට වැටලා තියෙනවා. මේකෙන් ගොඩ එන එක ලේසි පාසු අභියෝගයක් නෙමෙයි. මේකෙන් ගොඩ එන්න නම් අපිට නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. දක්ෂ කණ්ඩායමක් තියෙන්න ඕනේ. සූදානමක් තියෙන්න ඕනේ. විශේෂයෙන් ජනතාවට සංවේදී නායකත්වයක් තියෙන්න ඕනේ. මේ බරපතල ප්‍රපාතයට වැටීම තුල ලොකු ණයවුගුලක් තියෙනවා. මහා ඉතිහාසයේ කවදාක්වත් නැති විදියට අපේ ජනගහණයෙන් බායකට ආසන්න පිරිසක් දුප්පත්කමට වැටිලා තියෙනවා. මේවයින් ගොඩගත යුතුව තිබෙනවා. අපට අවශ්‍ය සංවේදී නායකයෙක්ද? ජනතාවට එහෙම නැත්නම් ධනපතීන්ට සහන දෙන නායකයෙක්ද? ඇත්ත යථාර්ථය තෝරගැනීමේ වගකීම ජනතාවට තිබෙනවා. තව දවස් 8යි තියෙන්නේ. මේ කිට්ටු වෙලා ඉන්න තමුන්නාසගේ මම ඉල්ලනවා කරුණාකරලා කැප වෙලා ජනතාවට ඇත්ත තත්ත්වය තේරුම් කරලා දෙන්න. තමුන්නාසගේ යුතුකම ඉටු කරන්න. මේ රටේ ජනතාව අන්ත ප්‍රපාතයකට වැටිලා ජන ජීවිත කඩා වැටිලා ආර්ථික සමාජීය විනාශයකට යොමු වෙලා කර්මාන්ත ශාලා වැහිච්ච යුගයක්, රැකියා බිහි නොවන යුගයක්, මාතෘ ළමා මන්ද පෝෂණය වර්ධනය වෙන යුගයක්, අධ්‍යාපනයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩා වැටෙන යුගයක අපි ඔබට පැහැදිලිවම කියන්න කැමතියි. මේ රටේ යටිතල පහසුකම් දියුණු කරන, ජන ජීවිත ශක්තිමත් කරන, ඔබගේ බල ප්‍රදේශයට නිෂ්පාදන කර්මාන්ත ගෙන එන සංවර්ධිත යුගයේ ක්‍රියාත්මක කරන්නට 21 වෙනිදාට අපි සූදානම් කියන එක මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. නලින් බණ්ඩාර මැතිතුමාගේ මූලිකත්වයෙන් බින්ගිරි අපනයනය කලාපය ආරම්භ වුණා. ඒ වඩාත් පුළුල් කරන්නට අපි අදහස් කරනවා. එපමණක් නොවේ අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භක වැඩපිළිවෙලක් හැටියට ආසන 14ට නිෂ්පාදන කර්මාන්ත ශාලා 14ක් ආරම්භ කරන්නට අදහස් කරනවා. ඒ නිෂ්පාදන කර්මාන්ත ශාලා 14 ආරම්භ වීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 30ටම තවත් නිෂ්පාදන කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා. ඉතිරිකරන්න ආයෝජනයට, නිෂ්පාදනයට, පාරිභෝජනයට, අපනයනයට මේ ශ්‍රේෂ්ඨ පහ කේන්ද්‍ර කරගෙන දුප්පත්කම තුරන් කිරීමේ අලුත් වැඩපිළිවෙලකට අපි මුල පුරනවා. හුලත් වගාව ඇතුළු අනිකුත් වගා සියල්ලක්ම ශක්තිමත් කරන්නට, සුහුරු ගොවිතැන ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. හැම පාසලක්ම ස්මාර්ට් පාසලක් බවට පත් කරනවා. හැම රෝහලක්ම ස්මාර්ට් රෝහලක් බවට පත් කරනවා. කුලියාපිටිය බල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන නිර්මාණය වී තිබෙන රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු වයම විශ්වවිද්‍යාලය තවදුරටත් වැඩි දියුණු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම ඔබ සියලු දෙනාටම කියන්න කැමති, ඔබ සියලු දෙනාම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව රට ගොඩනගන සමගි ජන බලවේගයට අපේ කණ්ඩායමට මේ රට බාර දෙන්න අනිවාර්යෙන්ම ඔබ රටත් ගොඩ ගන්නවාමයි.